ලෝකේ පවතින තාක්ෂණය හා විද්‍යාව කොතරම් දියුණු වුවද අදරත් ලෝකයේ සිදුවන ඇතැම් සිදුවීම් විද්‍යාත්මකව පහදා දීමට අපහසු වී තිබෙනවා. අද අපි ඔබට ගෙනෙන්නේ එලෙස විද්‍යාවෙන් පැහැදිලි කිරීමට අපහසු වූ ලොව සිදුවන අපූර්ව සිදුවීම් කිහිපයක් පිළිබඳවයි. නිමුණවන අකුණු කුණාටුව බටහිර වෙනසියුලාවේ කැටම්බෝ ප්‍රදේශයට ඉහළින් මෙම නොනවතින අකුණු කුණාටුව දක්නට ලැබෙනවා. සෑම දිනකම රාත්‍රී 7ට ආරම්භ වන අකුණු කුණාටුව රාත්‍රී 10 දක්වා දක්නට ලැබෙනවා. මෙය සිදුවන්නේ කෙලෙසද යන්න අදටද අභිරහසක්ව පවතිනවා. උණුසුම් ගංගාව සුන්දර ඇමසන් වනය තුළ සැතපුම් 4ක් පමණ දිග ටිම් ශිෂිකා නම් ගංගාව පිහිටා තිබෙනවා. එය ලෝකයේ පිහිටා ඇති අනෙත් සියලුම ගංගාවලට වඩා වෙනස් කිව්වොත් සම්පූර්ණයෙන් නිවැරදි. ඒ ගඟට බසින ඕනෑම සතෙකු පණ පිටින් තම්බා හරිනවා. මෙම ගංගාවේ ජලය සෙල්සියස් අංශක 91ක් පමණ උණුසුම් වනවා. චංචල ගුහාව ගිනිකුණ රොමේනියාවේ වසර 5ක් තිස්සේ අගුළු දමා ඇති ගුහාවක් තිබෙනවා. මෙම ගුහාව සොයාගෙන ලැබුවේ එම ප්‍රදේශයේ විදුලි බලාගාරයක් ඉදිකිරීමට පැමිණි කම්කරුවන් පිරිසක් විසින්. මෙම ගුහාව තුළ විලක් ඇති අතර එම විල අධික විෂසහිත සල්ෆියුරික් අම්ලයෙන් පිරී පවතිනවා. එමෙන්ම මෙහි කාබන් ඩයොක්සයිඩ් වායුව පෘථිවියේ මතුපිටමෙන් සිය ගුණයක් වනවා. මෙහි ඇති වැදගත්ම දේ එය නොවේයි. මෙම ගුහාව තුළ අංග සම්පූර්ණ පරිසර පද්ධතියක් දක්නට ලැබීමයි. මේ පිළිබඳ පර්යේෂණ කළ පර්යේෂකයන් විසින් මෙම ගුහාව හා එම අම්ලයේ ජීවත් වන ජීවීන් වර්ග 33ක් පමණ සොයාගෙන තිබෙනවා. ඒ වගේම මෙම ජීවීන් පෘථිවිය මත පිට කොතැනකදීවත් දක්නට නම් ලැබෙන්නේ නැහැ. ඩෝලන් ලයිට් නෝවේ නිම්නයේ පදිංචිකරුවන් කියන්නේ අදටත් විශාල විද්‍යාත්මක අභිරහසක් සමග ජීවත් වන පිරිසක්. ඔවුන් ජීවත් වන නිම්නයේ සෑම රාත්‍රියකම අහසේ දිස්වන දීප්තිමත් වර්ණවලින් යුතු ආලෝක රටා මොනවාද යන්න අදටත් ඔවුන්ට අදහා ගන්න බෑ. දැනට මෙම දසුන අවුරුදු 40ක් තිස්සේ ඔවුන් දකින දෙයක්. මේ පිළිබඳ පර්යේෂණය කළ පර්යේෂකයන් ප්‍රකාශ කරන්නේ මෙම නිම්නයේ ඇති විල සල්ෆියුරික් අම්ලයෙන් පිරී ඇති බවයි. සල්ප හා ජලය අතර ඇතිවන ප්‍රතික්‍රියා නිසා මෙම ආලෝක රටා දිස්වන බව ඔවුන් මුලදී ප්‍රකාශ කළා. නමුත් එය නිශ්චිත මතයක් වී නැහැ. කරච්චි විල න්‍යෂ්ටික තාක්ෂණීය ඉහළින් ඇති රටක් විදිහට සෝවියට් සමූහාණ්ඩුව හඳුන්වන්න පුළුවන්. න්‍යෂ්ටික තාක්ෂණය සම්බන්ධ කළ බොහෝ පර්යේෂණ සැලසුම් සහගත වූාට ඒවා ආරක්ෂාකාරී වුණේ නැහැ. එලෙස පිහිටා ඇති කර්මාන්ත ශාලාවක් තුළ විලක් පිහිටා තිබෙනවා. මෙම විල පෘථිවියේ අන් ඕනෑම තැනකට වඩා විකිරණශීලී බවින් ඉහළයි. මෙම විලෙහි විකිරණශීලීතාවය කොතරම්ද යත් ඔබ පැයක් විලාසල සිටකන සිටියොත් ඔබ අනිවාර්යයෙන්ම මිය යනවා. මෙම කර්මාන්ත ශාලාවලින් ඉවත ලද න්‍යෂ්ටික අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා මෙම තත්ත්වය ඇතිවන බව විද්‍යාඥයන්ගේ මතය වී තිබෙනවා. නමුත් මේ අධික විකිරණශීලී බව ඇති වූයේ කෙසේද යන සම්බන්ධයෙන් අදටත් ලෝකයට අභිරහසක් වී තිබෙනවා. යක්ෂයාගේ කේතලය මෙම අභිරහස් ස්ථානය මිනසෝටාහි පිහිටා තිබෙනවා. ඇත්තටම මේ සිද්ධවන්නේ කුමක්ද? බ්‍රූල් ගංගාව එක් ස්ථානයකදී කොටස් දෙකකට වෙන් වී ගලා බසිනවා. ඒ ජලය එක් කොටසක් සුපීරිය විල දෙසට ගලා බසින අතර අනෙක් කොටස ගලා බසින්නේ කොහෙටද යන්න අදටත් අභිරහසක් පවතිනවා. විද්‍යාව තුළදී ගලා බසින ජල ධාරාවක් කොතැනකදී හෝ අවසන් වන බව දක්නට නමුත් මේ ජලය ගලා බැසීම අවසන් වන්නේ කොතැනකටද යන්න කවුරුත්ම දන්නේ නැහැ. මේ ජලය ගලා බසින්නේ කොතැනකටද යන සොයා බැලීමට පර්යේෂකයන් පළමුව මෙම ජලයට විශාල ලෙස දියසායම් එකතු කළා. නමුත් එම දියසායම් මතෝ තැනක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. ඊළඟට ඔවුන් සිදු කළේ පිම්පම් බෝල දහස් ගණනක් මෙම ගලා බසින ජල කඳට එකතු කිරීමයි. එයද පල රහිත ක්‍රියාවක් වුණා. යක්ෂයාගේ කියතලය වතුර ගලා බසින්නේ කොහෙටද යන්න අදරත් අභිරහසක්. නැම්බියානු කව
සුප්‍රසිද්ධ නැම්බියනු කාන්තාරයේ පුරා විද්‍යාවෙන් පිරිතුරු නැති අබිරහස් කව දකින්න පුළුවන්. ඒ ඒකාකාරී ලෙස රවුම් හැඩයට පිහිටා ඇති තනකොළ කව. අංග සම්පූර්ණ විදියට නිර්මාණය වී ඇති මෙම කවයක විශ්කම්බය අඩි 10 සිට 65 දක්වා පමණ වනවා. මෙම රවුම් වල මැද කිසිවක් වර්ධනය වන්නේ නැහැ. ලෝකයේ විද්‍යාවට අදරක් මේ සඳහා පිළිතුරක් ලබා දීමට නම් හැකියාවක් ලැබී නැහැ. නිදා සිටින කලච්චි නගරය. මෙම කසුම් කසකස්ථාන නගරය ලොව අරුම පුදුම නගරයක් කිව්වොත් නිවැරදි. ඒ කලච්චි නගරයේ පුරවැසියන් විශේෂ වසංගතයකට මුහුණ දීම නිසා මෙම නගරයේ ඇවිදින පුරවැසියන් පවා අහඹු ලෙස නින්දට වැටීම දක්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ මතක ශක්තිය නැතිවීම හා විවිධ මායාවන් දැකීම වැනි සිදුවීම් සුලභ වී තිබෙනවා. මෙම වසංගතය බාල මහලු ලොකු කුඩා ආදී සියලු පුද්ගලයන්ට බලපෑම් ඇති කරනවා. මෙම සිදුවීම සිදුවන්නේ කෙලෙසද යන්න අදටත් ලෝකයට අභිරහසක්ව පවතිනවා. The hum of the towers. ඔබට අඳුනා ගන්න අපහසු යම් ශබ්දයක් ඔබට ඇසුනොත් ඔබට කේන්ති යනවා අනිවාර්යයෙන්ම. එය නැගින්නේ කොහෙන්ද යන සොයා ගන්න අතුරු ඔබට නිදහසක් ලැබෙන්නේ නැහැ. 1990 දශකයේ මුල් භාගයේ සිට මෙක්සිකෝවේ මාවන්වල පදිංචි සියලු දෙනා මුහුණ දෙන්නේ මේ ගැටලුවටයි. ඒ එක්වරම ඇසෙන හම් ශබ්දයක් නිසා. මෙම ශබ්දය නගරය පුරාම ඇහෙනවා. ඒ ඉතා දරා ගැනීමට අපහසු තත්ත්වයක්. වසර 20ක් තිස්සේ විවිධ පරීක්ෂකයන් මෙම හම් ශබ්දය ඇසෙන්නේ කොමන ස්ථානයෙන්ද යන්න සොයා බැලීමට උත්සාහගෙන තිබෙනවා. නමුත් අදටත් ඒ සඳහා ඔවුන්ට පිළිතුරක් නැහැ. තවත් මෙවැනි වැදගත් තොරතුරු දැනගැනීම සඳහා අපගේ හරස්කඩ YouTube channel එක subscribe කරන්න.